අද මේ මාධ්‍ය සාකච්ඡාව තුලදී අපි බලාපොරොත්තු වෙන මේ රටේ දේශපාලන පක්ෂවල දේශපාලන ගමන ගැන සාකච්ඡා කරන වේදිකාවක් කරගන්නේ නැතුව විශේෂයෙන්ම විපක්ෂයේ විදියට විපක්ෂයේ දේශපාලන මතයකට වඩා එහා ගියපු මේ රටේ ජනතාව තේරුම් ගත යුතු කාරණා කීපයක් පිළිබඳව මතක් කරලා දෙන්න. අපේ රටේ අද වෙනකොට මහා විශාල මේ ලෝකයේ මේ වෙලාගත වසංගතයේ නරකම තැනට අදි රතු නිවේදන නිකුත් කරපු රටක් බවට පත් වෙලා තියෙනවා. ඒතර මේ නරක තැනකට මේ රට තල්ලු වෙලා තියෙන වෙලාවේ අපි හිතනවා මේ කතා කරන හේෂවිතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටත් මේ රටේ අනිකුත් දේශපාලන නායකයොන්ට මේ රටේ සියලු පුරවැසියන්ට වගකීමක් තියෙනවා. මේ තියෙන තත්ත්වයෙන් මේ රට බේරා ගැනීම අවශ්‍ය ගමනක් යන්න මේ ප්‍රමාද වෙච්ච කාරණා ගැනත් පසුතැවිලි නොවි ප්‍රමාදයට හේතු හොයන්නේ නැතුව අද මේ මොහොතේ ඉඳලා හරි යම් කිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පටන් ගන්න. අපි දිනන මේ දවස්වල ඒකට එහා ගියපු මාධ්‍ය සම්දර්ශන ටිකක් පැවැත්වෙනවා. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා මම මගේ වැටුප කොවිඩ් අරමුදලට ලබා දුන්නා. තව සමහර මන්ත්‍රීවරු කියනවා නෑ අපි කොවිඩ් අරමුදලට දෙන්නේ නෑ මගේ වැටුප මම මේ කොවිඩ් ඉවර වෙනකන් වෙන වෙන ස්වේච්ඡා සංවිධාන හරහා එකතු වෙලා බඩු බෙදනවා මේ වගේ කරනවා. මං කියනවා මේ රටේ ජනතාවනි මේ මන්ත්‍රීවරු කියන ගොම්පාට්වලට සෝමන කතාවලට ඔබ රැවටෙන්න එපා. මේක මීට වැඩිය සැලසුම් සහගතව කරන්න පුළුවන්. කාගේ හරි පපුවේ ඔබ නියෝජනය කළේපු මන්ත්‍රීවරයාට ඔබ වෙනුවෙන් කැපකිරීමක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒක ක්‍රමවේදයක් නෙමෙයි. ඒක මේ එක එක තැන ගිහිල්ලා Facebook එකේ දාලා රූපවාහිනියට කියලා පත්තරේට කියලා ධම්මගෙන ඉවර වෙලා මම මෙහෙම කරා කියලා ඊළඟ ඡන්දෙට මම මෙහෙම කරුප් එකා ඡන්දෙ දෙන්න කියන තැනට යනවට වඩා අපි ආරාධනා කරන අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමා නායකත්වයක් මේ රටේ දේශපාලනඥයන්ට දේශපාලනය කරන්න බිමක් නිර්මාණය වෙන්න මේ රටේ මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ටික බේරා ගැනීමේ වගකීමේ නායකත්වය ඔබතුමා ගන්න. මේ වෙලාවේ ඒ වගකීමේ නායකත්වය ඔබ අරගෙන දේශපාලනය නොකර මේ රට බේරා ගැනීමේ කඳවුරක් නිර්මාණය කරන්න. ඒ කඳවුර විපක්ෂ නායකතුමා වාඩි වෙන්න, විපක්ෂයේ ඉන්න නායකයෝ ටික වාඩි වෙන්න, ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් සැදුම් ලතේ කණ්ඩායම සහ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හමුදාපතිවරයා ඉඳලා පොලිස්පත්තුමා ඉඳලා අනෙකුත් හමුදාවල මේ හමුදාපතිවරු නාවික ගුවන් හමුදාපතිවරු ඒ වගේම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ටික එකතු කරලා වාඩි වෙලා කියන්න දැන් මෙතනින් එහාට මේ රටේ යම් කාල සීමාවකට දේශපාලනය කරන්නේ නැහැ. දේශපාලන ව්‍යාපෘති නැහැ. මේ රට බේරා ගැනීම මේ රටේ මේ වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගැනීම වැඩසටහනයි තියෙන්නේ. එහෙම නැත්තම් ආණ්ඩුව කල්පනා කරනවා නම් එහෙම මේකට විපක්ෂ එකතු කරගෙන මේ වැඩ ඉවර කරාට පස්සේ අපි තමයි හොඳට කොරේ කියලා ඉවර වෙලා ලකුණු ටික දාගන්න අපිට බැරි වෙයි කියනවා නම් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. විපක්ෂයේ විදිහට අපි කල්පනා කරනවා නම් නියම වෙලාව ආණ්ඩුව නන්නත්තර වෙලා ඉන්නේ මේ වෙලාවේ දඬු කඳේ ගහලා මලමිනි ටික ගොඩ උඩින් අපිට ආණ්ඩුවක් ගන්න පුළුවන් කියලා මම හිතන එහෙනම් මේ වැඩේ වෙන්නේ නෑ. ඒකේ මැද මාවතක් මේ රටේ ජනතාව ඉල්ලන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. අර චමින්දු ජේසුරු මන්තුමා කිව්වා වගේ මේ රටේ මේ සියලු කාර්නාටික විසඳන්න පුළුවන් මාර්ගයක් තියේදී වේදිකාවක් තියේදී ඇයි මේ වේදිකාවට එකට වාඩි වෙන්න බැරි නිසා මම ඔබට ඉල්ලන ඔබ තමයි ඡන්ද දායකයා ඔබ හදපු නායකයෝ ටිකට බල කරන්න ගමේ ඉඳගෙන උඹලා මේ බොරුවට පඩිය දෙනවා කියලා ෂෝදාන්න එපා. උඹලා සියලු කැපකිරීමක් කරපල්ලා පාර්ලිමේන්තුවේ වියදම් ටික සම්පූර්ණ නතර කරලා දාන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පොරොන්දු වෙලා ඉන්න මිනිස්සු ටිකක්. එහෙමනම් ඇමතිවරුන්ගේ සම්පත් ටික අතහැරලා දාලා ඉන්න මාස 6ක් සියලුම තමන් මේ වෙනකොට භුක්ති විඳින ඒ සම්පත් ටික අතහැරලා දාලා මේ රටට සල්ලි ටික එකතු කර ඉතුරු කරලා දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියලුම වැටුප් හැම මන්ත්‍රීවරයෙකුම සියලුම වැටුප් ටික ලබා දෙනවා කියන එකකතාවයක් ගන්න වේදිකාවක්. එහෙම නැතුව එක එක්කෙනාගේ ඇඟේ හයියට මාධ්‍ය හයියට ෂෝදාන තැනකට ජනතාව මෝඩයට අන්දන්න හැදුවොත් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බැරි නිසා අපි හිතනවා අද බුද්ධිමත් තරුණ ප්‍රජාව ඉන්නේ මේ දේශපාලන කණ්ඩායම් සියල්ල එපා කියන තැනක. ඇයි මේ හැම කෙනාගේම මේ කොරෝනාස්සේ උත්සාහ කරන ඊළඟ පාර්ලිමේන්තු ගමන ඊළඟ ආණ්ඩුව පිහිටවන ක්‍රමවේදය ගැන ඒක මං හිතන අද රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් එතනින් එහාට යන්න අපි ආරාධනා කරනවා අපේ විපක්ෂ නායකතුමාට ප්‍රධාන විපක්ෂයේ සියලු දෙනා ඒ වගේම අතිකරු ජනාධිපතිතුමා ප්‍රධාන සියලුම ආණ්ඩු පක්ෂයේ උදවිය මේ රටේ රාජ්‍ය නායක රාජ්‍ය තන්ත්‍රයේ නායකත්වය දෙන රාජ්‍ය නිලධාරීන් අපි කියනවා හමුදාපත්තුමාගේ ඉඳලා අනිකුත් අයට මේ දේශපාලන නායකයෝගේ හෙන්චයිය වෙන්න එපා. දේශපාලන ව්‍යාපෘති වල වලිගය අල්ලගෙන දේශපාලනඥයන්ට හයිය දෙන්න එපා. ඔබ සාධාරණ ඉටු කරන්න. ඒ නිසා අපි දැකාර ජයරුවන් බණ්ඩාර වෛද්‍යතුමා
මේරට මේ තියෙන සැබෑ තත්ත්වය එලි කරාම මොකද එතුමාට අත් වෙලා තියෙන නිර්ණම එතුමා කියන කාරණා බොරුයි කියලා පෙන්වන්න මේ ආණ්ඩුවට නිර්ලජ්ජිතව වැඩ කරනම් කරන්න තියෙන නෑ ඒකට ඒ මිනිස්සයව දඬු කඳේ ගන්න උත්සාහ කරන නිසා අපි කියනවා කොන්ද කෙලින් තියෙන රාජ්‍ය නිලධාරීන් කියන කාරණාව තේරුම් ගන්න ඕනේ තරම් සාධක තියෙන ආණ්ඩුව මේ මහා ෂෝ එකක් ගන්න දැන් සීනි ගැන මෙතුමා කිව්වා වගේම සීනි කිලෝ එක රුපියල් 220 යෑමේ වගකීම තියෙන්නේ මේ විල්ම සමාගමයි අනිත් සමාගම් ටිකයි එක මේ කරන මාධ්‍ය ෂෝ එක නෙමෙයි මේකේ දෙරණ ගිහිල්ලා හොයලා දෙන්නවත් හිරු එකෙන් ගිහිල්ලා ඉවර වෙලා සීනි හොරු ටික අල්ලලා දෙන්නවත් සිරසෙන් ගිහිල්ලා සීනි හොරු ටික අල්ලලා දෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ ආණ්ඩුව මේකට හොඳ පාර කපලා තියෙනවා හොයලා බලන්න පහුගිය මාස වෙනකොට සීනි රතු සීනි ලංකාවේ දුන්නේ සීනි සමාගම අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්මුර මහත්තයාගෙන් අහනවා රුපියල් 180.711ට සීනි තොගමිලට ලබා දීලා ඉවර වෙලා දැන් කියනෝ සීනි මිල වැඩි වෙනවා එහෙනම් ඉතින් මේ ආණ්ඩුවනේ මේ මංකොල්ල කරලා තියෙන්නේ ආණ්ඩුවනේ මේ මංකොල්ල කාර්යයන්ට පාර හදලා තියෙන්නේ ආණ්ඩුව සීනි ටික මේ ගානකට දෙනකොට රජයේ මිලට සාපේක්ෂව මංකොල්ල කාර්යයද මුකුන්ද නැද්ද කියලා දන්නා ව්‍යාපාරිකෝ සීනි මිල වැඩි කරා එහෙනම් ආණ්ඩුවයි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් එහාට ගින් තියෙන්නේ මනම් මේක මහා ඩීල් එකක් මේ ඩීල් එක ගැන ජනතාවට අපි පැහැදිලි කරන්න ඕන නෑ රුපියල් 85කට දෙච්ච තියෙන සීනි ටික අද මංකොල්ල කාපු මංකොල්ල කරුවන්ට නීත්‍යානුකූල භාවයක් ගහලා තිනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අස්සනින් ගහපු කැසට් එකේ දැන් උඹලට අන්න 75කට ගෙනාපු සීනි ටික 116ට තොගමිලට දෙන්න මම නීත්‍යානුකූල කරලා තිනවා එහෙනම් මේක ආණ්ඩුව ගහන ගේම් එක මොවද්ද කියන එක මේ රටේ ජනතාවට නිසා අපි අද රටේ ජනතාවට සිරිමාව බණ්ඩාරනායකගේ මතක් කරලා දීලා තිනවා අපිට හිතනවා ඒක මතක් කරලා දීලා විතරක් නෙවෙයි ඒක අනාගතයට අරගෙන යන තැනට තල්ලු වෙයි ගෑස් පෝලිම පාම් පෝලිම සීනි පෝලිම මේ වෙනකොට ඊට එහා ගියපු මතර වාහනයකට ටයර් එකක් දාගන්න ටයර් එකක් නැහැ මහා විශාල බිහිසුණුකාරී අනාගතයක් නිර්මාණය වෙන බව පේනවා හැබැයි ආණ්ඩුව කතා කරන ආණ්ඩුව මරණින්දකයි නේ නිසා අපි කියනවා ඔය ඔක්කොම කියලා පැත්තකින් මේ රටේ ජනතාව බේරගැනීමේ වගකීම අතර ගන්න අපිට පේනවා ව්‍යාපාරිකයට ශක්තිමත් කරගන්න ගජමිතුරු ටිකට හයිය දෙන්න අපි දැන් දැක්කා ඖෂධ නියාමන කොමිෂන් සභාවේ මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව ටික ඒ අර දත්තන මැකියාම් පිළිබඳව අරගෙන තියෙන තීන්දුව ටික කවුරු ආරක්ෂා කරන්න උත්සාහ කරනවද කියන එක මේ රටේ ජනතාවට තේරෙන්නේ නැහැ දැන උගත් પરම්පරාවටම ඉල්ලීමක් කරනවා ඔබ මේ වෙලාවේ නිහඬ වෙලා ඉන්න එපා ඔබ මේ වෙලාවේ කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නත් එපා රට වෙනුවෙන් පෙරට එන්න අපි දේශපාලන පාට පැත්තක තියලා ඔබත් එක්ක හිටගන්නවා ඒ හිටගන්න මේ මාතෘභූමිය බේරා ගැනීමේ වගකීම තියෙන ඔබට මට ඒ වගකීම වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි කළ යුතු දේ මොකක්ද මේ තියෙන තනතුරු තානාන්තර පැත්තක තියලා ඔබත් එක්ක හිටගන්නවා එහෙම නැතුව මල මිනි මල කඳන් මතින් ආණ්ඩු නිර්මාණය කරනට වඩා මේ රටේ ජනතාව බේරා ගැනීමේ වගකීම තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා අවසාන වශයෙන් රටේ ජනතාව බේරා ගැනීමට ආණ්ඩුව එළියට එන්නේ නැත්නම් ආණ්ඩුව තවදුරටත් දේශපාලන ව්‍යාපෘති තුල ඉඳගෙන ආණ්ඩුව තමන්ගේ දේශපාලන ගේම් එක ගහනවා නම් මේක මහා පාරේ හරි විසඳගෙන මේ රට බේරා ගැනීමට රටේ තරුණ පරපුර එළියට එන්න කියන ගෞරවණීය ආරාධනාව කරනවා මම විශ්වාස කරනවා සීනි වංචාව පිළිබඳව පැහැදිලිව වංචාවක් වෙලා කියලා ඔප්පු කරන්න කාරණා සාධක ආණ්ඩුවේ මේ කරුණු කාරණායක ඔප්පු වෙනවා මම හිතන සමගි ජන බලවේගයේ විදියට අපි මේ වෙනකොට ආණ්ඩුවට මතු කිරීම සිද්ධ වෙනවා නමුත් අපිට සමහර තැන්වලදී ආරංචි වෙනවා මේ සීනි මගඩියන් ආරක්ෂා කරන්න සමහර විපක්ෂයක අපි කවුද කියලා කියන්නේ ඒ අවශ්‍ය වුණොත් එළියට දෙන විපක්ෂයේ කණ්ඩායමුත් සීනි හොරු වංචාකාරයන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා එදත් ඕක වුණා යාපාලන ආණ්ඩුවෙත් ඕක වුණා යාපාලන ආණ්ඩුව කාලෙත් යම් කිසි කාලකන්ණි ඇමතිවරු ටිකක් තමන්ගේ සාක්කුව පුරවගෙනවිලා හොරු වංචාකාරයෝ ආරක්ෂා කරපු නිසා තමයි ආණ්ඩුව දාලා ගෙදර යන්න උනේ අපිට අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා අද අපිට පේනවා මේ ආණ්ඩුව එක කරනකොට විපක්ෂයේ තහිය දෙන යම් පිරිස් ඉන්නවා කියන කසුකුසුවක් තියෙනවා මම ඉල්ලීමක් කරනවා මාධ්‍ය ගිහිල්ලා සීනි අර ව්‍යාපාරිකයන්ගේ ගාව තියෙන තොග අල්ලලා දෙනවා වගේම ඔබේ මාධ්‍යවල යුතුයකම කරන්න මේ වෙලාවේ කවුද විපක්ෂේ මේ වෙනුවෙන් හයිය දීලා මේ හොරු ආරක්ෂා කරන්න කටයුතු කරන නිසා බිල්ම නෙවෙයි මොන සමාගටවත් සදාචාරයක් නැහැ මේ රටේ මිනිස්සුන්ට අද කන්න බොන්න නැතුව ඉන්න වෙලාවක මහා අසීමිත ලාභ අරගෙන රට ඉර කරන්න ඒකට ආණ්ඩුව හයිය දෙනවා කියන එක පැහැදිලිව පේනවා විපක්ෂේ කවුරු හරි ඉන්නවා නම් ඔවුනුත් මේ දැල අල්ල රටේ ජනතාවට පෙන්වන්න අවශ්‍ය කටයුතු කරන්න එහෙම විපක්ෂයක ගෑවිච්ච කෙනෙක් හරි අපේ ඉන්නවා කියලා ඔප්පු කරොත් අපි ඒක වාඩි වෙලා ඉන්න සූදානම් නැහැ කියන එකත් මතක් කරන්න.
සමග ජන බලවේගය වෙන්න පුළුවන් අනෙකුත් පක්ෂවල වෙන්න පුළුවන් කවුරු හරි මේ සීනි වංචාව වෙනුවෙන් ආරක්ෂා කරන්න වරප්‍රසාද ලප්පු කවුරු හරි ඉන්නවා නම් එලි කරන්න ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරිතව පෙනී හිටියෝ කිසි ප්‍රශ්නයක් නැහැ සමග ජන බලවේගයේ උනත් කිසි ප්‍රශ්නයක් නැහැ තොරතුරු ඉදිරිපත් කරන්න අපි ඒ වෙනුවෙන් හිටගන්නේ නේද මේ මේ අපි දැක්කනේ ඊයේ පෙරීදා කවුද ප්‍රකාශයක් කරා මේ जगत कुमार मंत्री तुमा मेक विपक्षे कंडायन कारणावक विपक्षे तमाय मेक संपूर्ण हसुरवाणी अभियोगे विपक्षे जनता නිර්මාණය නොවන දේශපාලන කඳවුර. සර් ඩීල් එකක් තිබෙනවා නම් ආණ්ඩුවත් එක්ක හුරුත් එක්ක ඒ ඩීල් දාන කඳවුරේ හිටගන්න මම හිතනවා අපි දේශපාලන වශයෙන් කටයුතු කරන්න අපි එදා යහපාලන ආණ්ඩුවත් එක්ක සිද්ධ කර අපේ ආණ්ඩුව තුල හිටපු රුන්ට වංචනිකයන්ට විරුද්ධව අපි නැගී හිටීමේ කොන්ද තිබෙනවා. ඒ නිසා විපක්ෂයක් හැටියටත් විපක්ෂයේ තුලත් මේ රුන් එක්ක ඩීල් දාන ආණ්ඩුවත් එක්ක ඩීල් දාන කණ්ඩායමක් ඉන්නවා නම් ඒ පිළිබඳව ඉංගියෙන් හෝ ඒ පිළිබඳව විශ්වාසනාවන්ත තොරතුරු එළිවෙනවා නම් ඊට පහුවදා අපේ ගත යුතු දේශපාලන තීන්දුව ගන්නවා රට වෙනුවෙන් මොකද රටේ අනාගතය මහා අඳුරු තැන තියෙන වෙලාවක හොරකම් ඩීල් එක්ක දේශපාලනය කරන්න මම හිතන්නේ චමින්ද හේෂා සූදානම් කර නැහැ කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනි. ඒසා එක එක නම් යෝජනා වෙනවා එක එක තනතුරු නාම කියනවා හැබැයි ඒවා නීත්‍යානුකූලව ඔප්පු කරලා පෙන්නන්න ඕනි. ඒසේ සිද්ධ වෙනවා නම් මං හිතන්නේ මේ රට වෙනුවෙන් ගත යුතු දේශපාලන තීන්දුව ගත යුතුයි. මොකද රට අසීරු තැනක තියෙනවා. බලය ගැනීම සඳහා රටේ ජනතාව මහා විශාල වේශමාංශයක් වෙන බලය ලබා ගත්තට පස්සේ දීඝ කන්න අවුල් කන්න ඩීල් දාන්න ඒ කිසිම දේශපාලන කඳවුරකට අයිති නැහැ. එදා එක ඉතිහාසයේ තිබුණ වර්තමානයේ තුල ඒක සමිති ජන බලයේ තුල තිබෙනවා නම් කරුණාකරලා ඒක නවත්ත ගන්න. එහෙම තියෙන වැඩ පිළිවෙලක් අපිට ඉදිරියේදී අනාවරණය වුණොත් ඔවුන්ට විරුද්ධව ගත යුතු තීන්දුවක් දේශපාලන තීන්දුවක් ගන්න අපි පස්සට යන්නේ නැහැ. विपक्ष කර්තව්‍ය ඉන්නවා කිව්වොත් මිනිසු කැපකිරීම කරා එහෙම නැත්නම් මං හිතන අනාගතයේ නරක තැනකට යයි මල්ලමිනි කඳන් එක දිගට පාරවල් වල ගඩ ගහන දවස වැඩි ආතක නෙමෙයි මෙහෙම කියෝ මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න